කොස් කියන්නේ මේ ගමේ සෑහෙන බහුලව තියෙන මේ ප්‍රදේශයේ බහුලව තියෙන ශාකයක්. ඉතින් මේකේ වැටිලා අපතයෑම පිළිබඳව අපිට විශාල කනගාටුවක් සහ ඒකේ විශාල දුෂ්කරභාවයක් තිබුණා. මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවගේ රජයේ ආයතනයකට ගිහිල්ලා ඇහුවා මොකද්ද මේකෙන් කරන්න පුළුවන් කියලා. ඉතින් ඔවුන් කිව්වේ මේකෙන් අලුත් දෙයක් කරන්න අපිට පුළුවන් උපකාරයක් අපි කරන්නම් කියලා. ඉතින් ඒකේ ලැබුණු අදහසත් එක්ක මම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා විශ්වවිද්‍යාලයේදී අලුත් පරීක්ෂණ කරනවා, අලුත් සමීක්ෂණ වලින් අලුත් දේවල් තොරතුරු දත්ත රාශියක් හොයාගන්නවා. ඉතින් ඒ දත්ත ඇනලයිස් කරලා මට පුළුවන්කම ලැබෙනවා අලුත් නිෂ්පාදන රාශියක් විශ්වවිද්‍යාල තුල නිර්මාණය කරන්න. විශේෂයෙන්ම ෆුඩ් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකෙත් සහාය මේකට හම්බ වෙනවා. විශේෂයෙන් මේ දැනුම මට ලබා දෙන්න ඕන් නිරන්තරයෙන් කැප වෙලා හිටියා. ඉතින් ඒක නිසා විශ්වවිද්‍යාලයේ දැනුමත් එක්ක රාජ්‍ය පෞද්ගලික අංශවල උදව් උපකාර එක්ක මට පුළුවන්කම ලැබෙනවා නව නිෂ්පාදන කොස් වලින් නිර්මාණය කරන්න. මෙන්න මේ තිබුණු තත්ත්වයන් ඉදන් ගොඩක් වෙලාවට අපි නිෂ්පාදනය කරද්දී කොස් බිමට කඩන්නේ නැහැ. ගොඩක් වෙලාවට කොස් බා ගැනීම සිදු කරනවා. ඒක ඇට සහ මදුළු වෙන් කර ගැනීම ගොඩක් වෙලාවට සිදු කරනවා. විශේෂයෙන්ම එකම වර්ගයක කොස් ගන්න අපි නිරන්තරයෙන් උත්සාහ කරනවා. හොඳම පිරිපුන් මදුළු තමයි පිරිපුන් ඇට තමයි අපි ගන්නේ. සාමාන්‍යයෙන් අපිට තබා ගන්න ඕන අපි විජලනය කිරීමේ ක්‍රියාවලියන් වලට භාජනය කරනවා. නිෂ්පාදනාකාරයට ගෙනෙලා අපි යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් ඒ ක්‍රියාවලියට යොදවනවා. ඉතින් නිෂ්පාදනය නිෂ්පාදනය ක්‍රියාවලිය වෙනස් වෙනවා. ඉතින් අපි නවීන තාක්ෂණය එතැන් සිට භාවිතා කරනවා කොස් වලට. අපි ගොඩක් වෙලාවට උත්සාහ කරනවා කොස් ඇට වලින් තමයි අපේ ප්‍රධාන නිෂ්පාදන සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම කොස් නූඩල්ස් කියන නිෂ්පාදනයේ කොස් ඇට පදනම් කරගෙන, කොස් පෝෂකයේ නිෂ්පාදනය සහ කොස් මදුළු පදනම් කරගෙන අපි සිද්ධ කරනවා කිරිකොස් මාළුව කියන නිෂ්පාදනය සහ ඊට පස්සේ ඊට අමතරව අච්චාරු කොස් ඇට වලින් සහ මදුළු වලින් අච්චාරු සිදු කරනවා. ඉතින් ඒකෙදී අපි විශේෂයෙන් බලනවා කොස් වල තියෙන සංඝටක ඒ ආකාරයෙන්ම තියාගන්න. ෆයිබර් වගේ සංඝටක තියෙනවා, ප්‍රෝටීන් තියෙනවා. ඉතින් ඔය වගේ සංඝටකයන්ට හානියක් නොවෙන්න අපි අපේ නිෂ්පාදන සිදු කරන්න උත්සාහ කරනවා. ඉතින් එහෙම කරලා තියෙනවා. කිසිම මුද්‍රාවක් යොදාගන්න කෘතිම විදියට අපි සියල්ල ස්වාභාවික යොදාගන්න තමයි මේක නිර්මාණය කරන්නේ. කල් තබා ගන්න. කල් තබා ගන්නත් ස්වාභාවික ක්‍රමවේදයන් විතරයි පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම කිසිදු රසායනික ද්‍රව්‍යයක් මේ කර්මාශාලාව ඇතුළේ මේ වෙනකන් ගෙනල්ලා නැහැ. මොකද අපි නිතරම විශ්වාස කරපු දෙයක් තමයි අපේ රටේ ජනතාවට අපි හොඳ දෙයක් දෙන්න ඕනේ සහ අපේ රටේ ජනතාවගේ මුදලින් ඉගෙන ගතිපු ළමයි විදියට, ඉගෙන ගනිපු දරුවෝ විදියට අපි මේ රටට දෙයක් කරන්න ඕනේ කියන මතය අපි දැඩිසේ විශ්වාස කරනවා. ඉතින් ඒක නිසා ඒ දැනුමෙන් ඒ නිදහස් අධ්‍යාපනයේ පීඨයෙන් අපි මේ වගේ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපි කවදාවත් රටේ මිනිසුන්ට, ලෝකෙ මිනිසුන්ට, අපේ ප්‍රජාවට කවදාවත් වසවිස කවන තත්ත්වයට පත් වෙන්නේ නැහැ කියන ස්ථිර අදිෂ්ඨානය අපි ඉන්නවා. ඒක නිසා අපි දෙන අපේ නූඩල්ස් එක, කොස් නූඩල්ස් එක වේවා, පෝෂ්‍ය වර්ග වේවා, ඊට පස්සේ අපි ඩිහයිඩ්‍රේෂන් කරනවා මේකේ, විජලනය කරපු ආහාර අපනයනය කරන්න යොදාගෙන තියෙනවා, ඊට පස්සේ අපි බෝතල් කිරීම කරන ආහාර වර්ග. ඉතින් ඔය සියල්ලෙදිම අපි කිසිදු රසකාරකයක්, වර්ණකයක් හෝ කල් තබා ගැනීම ද්‍රව්‍යයක් භාවිතා කරන්නේ නැහැ. සියල්ල ස්වාභාවික ක්‍රමවේදයන් වලට ඒ වගේ තාක්ෂණ තියෙනවා. ඒ තාක්ෂණයන් ඔස්සේ අපි ගිහිල්ලා අපේම තාක්ෂණයන් අපි හොයාගෙන තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් අපි ස්වාභාවික ක්‍රමවේදයන් වලට කල් තබා ගන්නවා. මේ තිබුණු පුරාණ දැනුම සහ වර්තමානයේ ලෝකේ පාවිච්චි කරන දැනුම ඒකාබද්ධ කරලා අපි ක්‍රමවේදයන් හදාගෙන තියෙනවා. ඉතින් ඒ වගේ අපි ඉදිරියට යනවා. අමුද්‍රව්‍ය අපි ගොඩක් වෙලාවට ගම අපේ ගාල්ල ප්‍රදේශය පදනම් කරගෙන තමයි හොයාගන්නේ. ඊට අමතරව අමුද්‍රව්‍ය ප්‍රමාණවත් නොවුනොත් එහෙම අපි ගාල්ල ප්‍රදේශයෙන් ඔබට ගිහිල්ලා මාතර, කළුතර, හම්බන්තොට, මොනරාගල, බිබිල වගේ ප්‍රදේශවන් වලටත් අපි යනවා. ඇසුම් කරමින් අපි ප්‍රමිතිගතව කරනවා. අපි නිෂ්පාදනය කරන්නේ ISO 22000, HACCP, GMP වගේ තත්ත්ව සහතිකයන් යටතේ. ඉතින් ඒක නිසා ඒ ප්‍රමිතීන් අපි අනුගමනය කරමින් නිෂ්පාදන කටයුතු සියල්ල සිදු කරනවා. නිරන්තරයෙන් පරීක්ෂණ කටයුතු කරනවා. අපි නිෂ්පාදනවල ගුණත්වය නිරන්තරයෙන් ඉහළ දැමීම සඳහා අපි විශේෂයෙන්ම මගේ විශ්වවිද්‍යාලය, ඊට පස්සේ රාජ්‍ය IDB වගේ ආයතන, ITI වගේ ආයතන වගේ ආයතන වල ඒක රාශිය වෙලා පරීක්ෂණ කටයුතු නිරන්තරයෙන් සිදු කරනවා. අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න. Notification වලට bell icon එක click කරන්න.